ඔයාලා හැමෝටම ආයුබෝවන් අතිරසේල්ගේ YouTube channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා අද මම ඔයාලට රෝස්තරයක් දාලා ස්විස් රෝල් එකක් හදාගන්න විදිහ කියලා දෙනවා මේක හදාගන්න අමාරු නැහැ ඔයා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඔයාටත් ලේසියෙන්ම මේ වගේ හදාගන්න පුළුවන් මුලින්ම ඔයාලා මෝස්තරයක් ඇඳගන්න ඕනි මම මේ වගේ මෝස්තරයක් ඇඳගත්තා ඔයාලට කැමති පහසු මෝස්තරයක් ඇඳගන්න පුළුවන් මෝස්තරය ඇඳගන්න අපි පොඩි බැට එකක් හදාගන්න ඕනි මම බිත්තර සුදු මඳ එකකට සීනි තේ හැඳි දෙකක් එකතු කරලා සීනි ටික දියවෙනකම් හොඳට ගසා ගන්නවා ඊළඟට දිය කරගත් බටර් මේස හැන්දක් එකතු කරනවා ඒකට පිටි ටික ටික දාලා මේ වගේ බැටර් එක හදා ගන්නවා ඊළඟට හදාගත්ත බැටර් එක කොටස් දෙකකට වෙට් කර ගන්න ඕනි මම පාට දෙකකින් තමයි මෝස්තරය දාගන්නේ මම ඇඳගත්ත මෝස්තරයට මේ බැටර් එක ප්‍රමාණවත් ඔයාලා ඇඳගන්න මෝස්තරය අනුව බැටර් එකේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න මේ වගේ පම රතු පාටයි නිල් පාටයි දාගන්නවා පයිපින් බෑග් එකට බැටර් ප්‍රමාණය වැඩි නිසා මම මේ වගේ ඉටි කවරයකින් බෑග් දෙකක් හදාගත්තා ඊළඟට බැටර් එක මේ වගේ බෑග් දෙකට දාගත්තා ඊළඟට බෑග් එකේ අග කතුරකින් කපලා පොඩි සිදුරක් හදා ගන්න ඕනි. දැන් අපි ඇඳගත්ත මෝස්තරය උඩින් ආයෙමත් මේ වගේ ඔයිල් පේපර් එකක් තියා ගන්න ඕනි. මම ඔයිල් පේපර් එක රඳව ගන්න මේ වගේ බටර් ටිකක් ගා ගන්නවා. ඊළඟට ඔයාලා මෝස්තරයේ වටේට මේ වගේ මුලින්ම ඇඳ ගන්න ඕනි. ඊට පස්සේ මැද ටික හොඳට පුරව ගන්න. මම මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් තියා ගන්නවා. ඊළඟට අපි රෝල් කේක් එකට බැටර් එක හදාගමු. මුලින්ම මම හලාගත්ත පාන් පිටි වලට ලුණු ටිකයි බේකින් පවුඩර් එකතු කරලා කවලම් කර ගන්නවා. ඔයාලා බිත්තර සුදු මඳයි කහ මඳයි වෙන් කර ගන්න තෝනි මුලින්ම මම විතර කහමද ටික බෝල් එකට දාගත්තා කුඩු කරගත්ත සීනි වලින් භාගයක් තමයි මම විතර කහමද වලට දාගන්නේ සීනි ටික ටික දමමින් හොඳට බීට් කර ගන්න ඕනි ඔයාලමගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න මේ වගේ අලුත් කෑම වට්ටෝරු දැනගන්න කැමති නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා මේ ගානට විතර කහමද ටික beat කරගත්තම ඇති ඊළඟට පාන් පිටි ටික ටික එකතු කරලා කවලම් කරගන්න ඕනි දැන් මම දිය කරගත්ත බටර් එකතු කරගන්නවා ඒකම වැනිලා ටිකත් දාගත්තා ඊළඟට බිත්තර සුදු මඳ ටික බීට් කර ගන්න ඕනි. මම බීටර් එක හොඳට හෝදලා පිහිදලා ගත්තේ. වතුර පිටි බීටර් එක පාවිච්චි කරන්න එපා. ඊළඟට ක්‍රීම් ඔෆ් ටාටා තේ හැඳි එකක් දා ගන්නවා. ඔයාලට විනාකිරි උනත් එකතු කර ගන්න පුළුවන්. දැන් සීනි ටික ටික එකතු කරන ගමන් හොඳට බීට් කර ගන්න ඕනි. බිත්තර සුදු මඳ ටික මේ ගානට බීට් කරගන්න ඊළඟට මම හදාගත්ත මිශ්‍රණයට බීට් කරගත්ත බිත්තර සුදු මඳ ටික මේ වගේ ටික ටික එකතු කරන ගමන් කවලම් කරගන්නවා මේ වගේ යන්තමට ෆෝල් කරගන්න ඕනි අපේ බැටර් එක මේ පදමට තමයි හදාගන්න ඕනි
විනාඩි 30 ෆ්‍රිජ් එකේ තියාගත්ත මෝස්තරයට මම හදාගත්ත බැටර් එක මේ වගේ උඩින් දාගන්නවා. තැටියට දාගත්ත බැටර් එක සමානව තුනී කරගන්න ඕනි. ඊළඟට මේ වගේ ටිකක් තට්ටු කරගන්න. මම දැන් තවත් තැටියක් උඩ මේ වගේ තියාගන්නවා. මෝස්තරේ පාට වෙනස් වෙන්න පුළුවන් නිසා මේ විදිහට තියාගන්න. සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 10ක් 12ක් බේක් කරගන්න. මේ තියෙන විනාඩි 10ක් බේක් කරගත්ත කේක් එක දැන් කේක් එක තැටියෙන් අයින් කරගන්න ඕනි. මම ඔයිල් পেපර් එකක් උඩින් තියාගෙන මේ වගේ බෝඩ් එකක් උඩින් තියලා අනිත් පැත්ත හරව ගන්නවා. ඊළඟට මම යට තියෙන ඔයිල් পেපර් දෙක අයින් කරගන්නවා. ඔයාලා පරිස්සමට අයින් කරගන්න. දැන් ආයෙමත් ඔයිල් পেපර් එකක් තියාගෙන මේ වගේ බෝඩ් එකත් උඩ තියලා අනිත් පැත්ත හරව ගන්න ඕනි. ඊළඟට පරිස්සමට මේ වගේ රෝල් කරගන්න. දැන් කේක් එක නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ස්විස් රෝල් එකේ මැදට බටර් අයිසින් ටිකක් හදා ගන්න ඕනි. මම බටර් වලට අයිසින් සුගර් ටික ටික එකතු කරලා බීට් කරගන්නවා. මම වැනිලා තේහෙන්දි භාගයක් එකතු කරගත්තා. කේක් එක නිවුණාට පස්සේ මේ වගේ දිග ඇරගෙන උඩ තියෙන ඔයිල් পেපර් එක ඉවත් කරගන්න ඕනි. ඊළඟට මම හදාගත්ත බටර් අයිසින් ටික හොඳට තවර ගන්නවා. ඊළඟට මේ විදිහට රෝල් කරගන්න ඕනි. ඔයාලා හොඳට තද කරලා පරිස්සමට රෝල් කරගන්න. ස්විස් රෝල් එක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ පැයක් විතර තියාගන්නවා. මේ වගේ මෝස්තරයක් එකතු කරලා ලස්සනට ස්විස් රෝල් එකක් හදන්න ඔයත් උත්සාහ කරලා බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.